සුබ සන්ධ්‍යාව තියෙනාට අද ඔයගොල්ලන් එකතුලා ඉන්නේ STEM of Education Foundation එකෙන් ඔයගොල්ලන්ට ඉදපත් කරන introduction to 3D printing කියන වැඩසටහනත් එක්ක. ඉතින් අද අපි ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා 3D printing ගැන basics ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් මම තමයි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන මම රංගික රණසිංහ. මම දැනට from 24 වෙනි ආයතනයේ design engineer කෙනෙක් විදියට සේවය කරනවා. හරි. එතකොට අද මම ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා මොකද්ද 3D printing කියන technology එක. ඊට අමතරව ඊට පස්සේ අපි ඇයි මේ 3D printing technology ඉගෙන ගන්න ඕන? ඇයි ඒක අවශ්‍යතාවය? ඊට පස්සේ මේකෙන් තියෙන outcome එක අපිට මොකක්ද? හරි. එතකොට අපි මුලින්ම දෙයක් ඉගෙන ගත්තේ ඉතිහාසය ගැන බලන්න එපේ. ඉතින් අපි 3D printing ගැන කතා කරොත් ඒක ඉතිහාසෙට ගියොත් මේක 1980 කාලවකවානුවේ තමයි මේක මේ හඳුන්වා දීලා තියෙන්නේ මේ ජපනිස් ඉංජිනේර කෙනෙක් මේ ඕගලන්ට මේ දකුණද පැත්තේ පේන ඇති හිඩියෝ කොඩාම කියන පුද්ගලයා. ඉතින් දැන් 3D printing කියන එක ඕගලන්ට අපිට අලුත් දෙයක් වුණාට 1980 කියන්නේ දැනට අවුරුදු 40කට වඩා 40ක කාල සීමාවක්. ඉතින් ඒ කාලේ ඉඳන් රිසර්ච් ලෙවල් එක ඇවිල්ලා මේ වෙද්දී gedera තමාගේ මේසේ හැබැයි තියාගෙන වැඩ කරන්න පුළුවන් විදිහට 3D printer එක develop වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම එතකොට ලොකු කාලයක් තුළ වෙච්ච development එකක් තමයි මේ 3D printing කියලා කියන්නේ. එතකොට අපේ අද ඉදිරිපත් කරන පිළිවෙල වෙන්නේ අපි දැන් history එක කතා කරලා ඊට පස්සේ අපි කතා කරන 3D printing technologies ඊට පස්සේ type of 3D printing technologies මොනවද materials use කරන්නේ ඊට පස්සේ හේතුන් සහ යෙදවීම් මොනවද applications මොනවද ඊට පස්සේ දැන් මේ 3D model 3D printing කරන 3D model එක හදාගන්න අපි ඒකත් කොහොමද design කරන්නේ ඊට පස්සේ මේ 3D printing වලට තියෙන international institutions මොනවද ඒව ගැන අපි ඔයගොල්ලන් කතා කරමු. එතකොට මෙතනදී මට කියන්නේ අපි දැන් මේ session එකේ නම introduction to 3D printing කියලා දැම්මට මට ඇත්තටම ඕගනාවක් තියෙනවා ළමයින්ට කියන්නේ 3D printing උත් එක්ක කොහොමද මේකට අවශ්‍ය කරන මොඩල් එකක් design කරගන්න ඒ විදි ගැන ඔයගොල්ලන් කතා කරන්න. ඔයගොල්ලන්ට හුරු පුරුදු වචනයක් නිසා අපි මෙතන 3D printing කියන දේත් එක්ක ඔයගොල්ලන්ට අරන් යනවා. ඇත්තටම මේක එක session එකක් නෙමෙයි sessions 3-4ක එකතුවක් විදිහට තමයි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් 3D printing technology මොකක්ද කියලා ගොඩක් අය දන්නවා කියන්නේ. දැනට මේ වෙද්දි මේක බලන් ඉන්න ගොඩක් අයට දැන්නේ 3D printing printers තියෙනවා නැත්නම් ඒගොල්ලන් ගොඩක් දැන් යුනිවර්සිටි වල හැම එකම වගේ තියෙනවා. නැත්නම් ළමයින් දුමත් ගොඩක් ළමයි ගාව මේ device එක තියෙනවා. ඉතින් මේ පොකට ගොඩක් දෙක දැන් හුරු පුරුදු දෙයක්. හැබැයි ඉතින් අපි දෙයක් ඉගෙන ගන්න ඉති මේක මුලින් ඉඳන් පොඩ්ඩක් ඉගෙන ගන්න. හරි. එතකොට 3D printing කියන්නේ ඇත්තටම එතකොට අපි දෙන design එකක්. අපි දෙන 3D model එකක් යම්කිසි අවකාශයක print කරලා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් අපි word file එකක් දීලා අපිට පුළුවන් normal printer එකකින් print out එකක් ගන්න. ඉතින් ඒ වගේම තමයි එතකොට අපි දැන් 3D model එකක් දීලා අපිට පුළුවන් 3D printer එකෙන් 3D outcome එකක් ගන්න. ඉතින් මේ printing 3D printing කියන එක අපි කියනවා AM කියලා. ඒ කියන්නේ additive manufacturing. ඒ කියන්නේ මේක දැන් manufacturing විදි දෙකක් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරා additive manufacturing කියන එක දැන් ඔළුවේ තියාගන්න. additive කියන්නේ මොකද්ද? NNNN වර්ධනය වෙගෙන යන වර්ධනය වෙනවා කියන එක. කොටස් එකතු වෙලා තමයි මේක වෙන්නේ. 3D printing ගත්ත ඒ වගේ තමයි. දැන් උදාහරණයක් විදිහට
මංගල මේ තියෙනවා දැන් මේ පින් කරපු කැල්ල ඒක එතකොට step by step මෙතන මේ ඔයගොල්ලන්ට පේන ඇති මේ layers layers තමයි ඇදලා තියෙන්නේ ඉතින් මෙයා මෙතන layers layers ගොඩනගෙනවා ඉතින් මේ model එක මට සිදු වෙනවා මේ මම පෙන්නලා තියෙන කැටිය නැත්තම් pro e solidworks වගේ software එකකින් design කරලා නැත්තම් තව free software එකක් තියෙනවා දැන් freecad කියලා ඒ වගේ software එකකින් මට 3D model එකම design කරලා ඒකේ stl කියලා file එකක් තියෙනවා ඒක machine එකට stl එකකින් අපිට පුළුවන් g code ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරන 3D print එක පුරුදු භාෂාවෙන් g code එක ඒකින් g code එක හදලා ඒක ඒ අනුව මෙයා මේක layer by layer develop කරන් යනවා හරි එතකොට මේ රූපේ තමයි ඔයගලන්ට දල හදාසක් ගන්න පුළුවන් කොහොමද 3D printing කියන එකේ process එක කියලා එතකොට මම මුලින්ම virtual CAD model එකක් හදනවා ඊට පස්සේ ඒක slice කරගන්නවා slicing කියලා කියනවා PSD ඒක අපි format එක දාගන්න STL කියලා serial lithography ඒ ෆයිල් එකට දාගත්තට පස්සේ ඒකෙන් ඊට පස්සේ හදලා දෙනවා අපිට G code එක ඒ අනුව ඊට පස්සේ print වෙලා layer by layer අපිට මේ 3D printed out සම් එකක් අපිට ගන්න පුළුවන් මම හිතන ඔයගොල්ලන්ට මේ පිළිබඳ දැන් දලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් හරි දැන් මම මුලදී කතා වුණා කතා කරා manufacturing විදි දෙකක් තියෙනවා additive manufacturing සහ subtractive manufacturing වචන දෙකම හදි ඔයගොල්ලන්ට දැන් additive කියලා දුන්නා ඔතන දෙකේ තේරුම එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ උච්චාරණත් එක්ක additive subtractive කියන හරි එතකොට subtractive කියන්නේ මොකක්ද තියෙන එකකින් අඩු වෙවි යනවා additive කියන්නේ බිංදුවේ ඉඳන් ගොඩනැගිලා ගොඩනැගිලා ඉතින් 3D printing කියන්නේ මොකද්ද additive manufacturing technology එතකොට subtractive එකට උදාහරණ තමයි අපි CNC machine use කරලා නැත්නම් manual lathe නැත්නම් CNC lathe තියෙන ඒව යූස් කරලා යකඩ කුට්ටියක් හරි මේ විදිහට අරගෙන යකඩ කුට්ටියක් එහෙම අරගෙන මේ විදිහට ඊට පස්සේ ඒක මිලින් වලින් අපිට පුළුවන් අපිට ඕන 3D object එක හදාගන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ රූප සටහනෙන්න ප්‍රශ්නයක් මතුවෙන. එකක් තමයි ඒක නම් මේන්ලි ප්‍රශ්නයක් තමයි waste කියන එක. ඒ කියන්නේ additive මේ max subtractive කියදී වෙන්නේ දැන් අපි කිව්වොත් මේ මම 3D print කරපු මේ material එක මේ object එක එතකොට මේක මෙයා 3D මේ subtractive manufacturing වලදී කරනවා නම් වෙන්නේ මෙහෙම මේ මේ තරමක කුට්ටියක් තිබිලා මේක කියනවා මිලින් process එකකින් මේක ගාලා ගොඩ හරියක් එතකොට මේ නාස්තිය හැබැයි 3D printing වල දිවෙන්නේ additive manufacturing method එකට මුලින්ම මේ දැක් වෙන මේ layer එක ගොඩනගාගෙන මේ විදිහට layers ගොඩනගීගෙන යනවා. ඒකට එහෙම ගත්තාම waste එක ඉතාමත් වැඩි. දැන් ඕගොල්ලන් බලනදි දැන් මේ කොහොමද waste එකක් තියෙන්නේ කියලා. දැන් මේකට waste එකක් නොවුනට සමහරක් වෙලාවට දැන් මේ රූපෙම පේන මේ round head ඕගොල්ලන්ට පේන ඇති කියන්නේ. මේ 3D object එකේ දැන් ඉතන හැම පැත්තෙම round තියෙන. ඒකවල මේක මේ print වෙද්දී මෙයාට සමහර තැන් වලදී supporters ගහගන්න යනවා. ඒ කියන්නේ මෙයාට හිස් අවකාශය print කරන්න අමාරු වෙන. ඒකවල හිස් අවකාශය print වෙද්දී මෙතන වැස් වෙන්න පුළුවන්. එතකොට supporters use කරනවා. අනේ ඒව තමයි ඒකට VS කියලා යන්නේ. දැන් මේ තියෙන්නේ මම ඔයගලන්ට පෙන්නන්නම් මේක ආවේ කොතනද කියලා මේ තියෙන්නේ ඒ වගේ ගහකට support එකක්. මම print කරපු object එකට හදාගන්න support එක. ඉතින් ඒව එතකොට AES විදිහට ඔබ අපිට ගන්න වෙනවා. හැබැයි ඉතින් මේක subtractive manufacturing link කරනවට වඩා ගොඩක් waste එක අඩුයි. හරි. එතකොට මම දැන් මේ introduction session එකෙන් මම ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දේවල් theory හරි මොනවා හරි කියන්නේ. ගොඩාක් දේවල් ඔයගොල්ලෝ ඔලුව විද්‍යා මන්ත්‍රිය මේක දවස් 3-4ක session එකක් විදිහට අපි යන්නේ. ඉතින් අපි මුලින්ම දැන් මේකට ආසාවත් ඇති කරගන්න එහෙනම් අපි බලමු. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ 3D printing ගැන දැනගෙන කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.
මොකද අන්තිමට ඔක්කොම ඉගෙනගෙන ඕගොල්ලන් මේ දේ ආස නැත්තම් තේරුමක් නැහැ. එතකොට අපිට පුළුවන් ආස ආසාවත් එක්ක ඉස්සරහට යන්න. එතකොට ඕගොල්ලන්ට මේකට ගොඩක් කැමැත්තෙන් සහභාගී වෙන්න පුළුවන්. හරි. එතකොට ඇයි අපිට 3D printing ටෙක්නොලොජි එක ඕනද? දැන් මෙතනදී ඕගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහරක් අයට හිතන්න පුළුවන් මට ornaments වගේව හදන්න පුළුවන්. ඊට පස්සේ මට chassis robots robotics වල කැමති කට්ටිය robot chassis හදා ගන්න. සමහරක් අය ඉන්නවා පොඩි පොඩි devices හදනවා automation නැත්නම් LED වලින් හරි ලස්සන devices හදනවා. ඉතින් ඒගොල්ලෝ මේ වෙද්දී කියනවා අපි project box කියලා දිනවා. ඒවා use කරලා වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් මේවලදී හරියට ඒගොල්ලන්ට කැමති විදිහට ප්‍රොජෙක්ට් එක කියන්නේ ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ට හරිය ඩෙවලොප් කරගන්න බෑ ඒ තියෙන ලිමිටේෂන්ස් එක්ක. ඉතින් එහෙම කරන කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය 3D printing කරනවා. ඒ කියන්නේ එයාගේ බිස්නස් එකක් විදිහට 3D printing කරන කට්ටිය ඉන්නවා ලංකාවේ තියෙන. ඉතින් මේ වගේ එක එක විදි තියෙනවා. මේක ඔයගොල්ලන් කැමත්තන ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඉතිකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ මගේ අත්දැකීමත් එක්ක මම මේ 3D printing technology එක මොන වගේ දේවල් වලටද යූස් කරන්නේ කියලා. හරි. එතකොට මෙතන මුලින්ම මේ වම් පැත්තේ තියෙන්නේ මම ඩිසයින් කරලා හදපු sanitizer machine එක. කියන්නේ sanitizer dispensing machine එක. ඒ කියන්නේ අපි දැන් කොරෝනා කාලේ අත මේ කාලේ අත පිරිසිදු කරගන්නවා. ඒකට එතකොට ඔටොමැටික් වැඩ කරන sanitizer මේ ස්ප්‍රේ කරන machine එක. දැන් ඕක මේ වගේ එකක් මුලින්ම අපි හදද්දී මේක ගොඩක් වියදමක් යන වැඩක්. ඒ කියන්නේ මේකේ මේ එන්ග්‍රෝස් එක හදන්න ඊට පස්සේ එන්ග්‍රෝස් එක දැන් මුලින්ම design පැත්තෙන් එද්දී ගත්තොත් මේ එන්ග්‍රෝස් එක ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහරක් වෙලාවට මේක කොහොමද අපිට ෆීල් වෙන්නේ කියලා හදනකන් තේරුම් ගන්න අමාරුයි. ඉතින් දැන් මේ machine එක ගත්තොත් අඩි 5ක් වගේ උසයි. හැබැයි දැන් මේක මේ හදන කට්ටියට ඕන වෙනවා මේක මේ design එක කොහොමද මේ ප්‍රමාණව බලාගන්නේ කොහොමද කියලා කියන්න. ඉතින් අපිට ඒ වෙලාවට කරන්න පුළුවන් මම කලේ මම කරපු design එකේ scale එක ගොඩක් අඩු කරා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකින් අඩු කරලා දැන් මේක අඩි 5ක් නම් මම මේක අඩියකට වගේ වෙන්න හදලා scale කරලා මම මේක මේගොල්ලන්ට මේ මේ වම් පැත්තේ රූපෙට දකුණු පැත්තෙන් තියෙන විදිහට ඒගොල්ලන්ට 3D print out එකක් අරන් දුන්නා. මේම තමා ඔයාගේ final product එක මේ විදිහට ගත්තොත් එන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට පේන ඇති කැම් එක ලං කරලා ගත්තට පස්සේ දෙකම එක සමානයි වගේ. හරිද? ඉතින් ඒක කැමරා angle එකත් එක්ක අපි එතකොට අපි මෙයාට මේක පුළුවන් වුණා ඊට පස්සේ ඒක ඒගොල්ලන්ගේ browsers වලට දාන්න ඒ වගේ වාසි ගොඩක් ආවා. ඒ වගේම ඇත්ත feeling එකක් මේකෙන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් නම් මේ product එක ආවට පස්සේ. ඉතින් මේ දැන් මේ දේත් එක්ක ඕගොල්ලන්ට තව හැඟෙන්න පුළුවන් 3D printing මේ technology මේ විදිහ use කරන සමහරක් ඔය films වල නැත්නම් cart හරි 3D object කියන films වල වගේ 3D print කරලා ලොකු ගොඩ නැගිලි පොඩියට print කරලා camera angle එකකින් ලොකු view එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ විදිහටත් 3D printing use කරන. ඊට පස්සේ දැන් මේ තියෙන print දැන් රූපේ මැද තියෙන රූපේ තියෙන්නේ print කරලා ගත්ත ගමන්ම තියෙන මේ print out එක. ඉතින් මේකේ ඕගොල්ලන් ඊට පස්සේ මේ net එක වගේ එක මම acrylic වලින් හදපු එකක්. හරි. ඉතින් අනිත් වැදගත් කාරණේ දැන් හැමදේම 3D print කරගන්න ඕනේ. හරිද? ඒක වැදගත් කාරණේ. දැන් ඕගොල්ලෝ මොකක් හරි product එක design කරද්දී හිතන්නකෝ box එකක් වගේ එකක් design කරගන්න ඕන කියලා. ඒ ප්‍රොඩක්ට් එක ෆස්ට් ටයිම් එකට ඕගොල්ලන්ට පුළුවන් අර මං කියපු ප්‍රොජෙක්ට් බොක්ස් එකක් වගේ යූස් කරලා ඒ රෙඩි කරගන්න ඉස්සෙල්. නැත්නම් මුලින්ම
3D print කරගෙන වැඩේ කරන්න ගියොත් ඔයගොල්ලන්ට පොඩි ලොකු කාලයක් යනවා. මම කියන්නේ ඔයගොල්ලන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් පැත්තට යනවා නම් මුලින්ම කරන්න ඕන ප්‍රොජෙක්ට් බොක්ස් එක හරි ගන්න පුළුවන් දෙයක ඔයගොල්ලන්ගේ ඇටවුම් හරියට හදාගෙන ඊට පස්සේ 3D printing වලට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයගොල්ලන් Arduino use කරන Arduino board එකෙන් එතනට එන්න මේ විදියට හිතලා මොකද එතකොට ඔයගොල්ලන්ට හිතන එක අර පොඩි ප්‍රොජෙක්ට් බොක්ස් එකේ හිතා ගන්න පුළුවන් මෙහෙම මෙව තමයි සර්කිට් ටික හැදෙන්න කෙන්සට් මෙතනට එන්න. ඊට පස්සේ ඔයාලට 3D print එක ගන්න. මොකද 3D printing කරද්දී පොඩ්ඩක් cost එක වැඩි. ඒක ඒ හිඳ ඒ ගැන ඔයගොල්ලන් ඔළුවේ තියාගන්න. ඉතින් මෙතනදී මම ඔයගොල්ලන්ට කියන්නේ කිය මෙතන මේ හැම එකම يعني මේකේ අර බෑග්ග්‍රවුන්ඩ්ස් එහෙම 3D print කරන්න ඕනේ. ඒක ඇක්‍රිලික් එකක් තරම් ඒකට ස්ටිකර් එකක් අල්ලලා ඒ විදිහට තියෙනවා. නැත්තම් ඔය කැලල 3D print කරන්න කිව්වොත් ලොකු කාලෙකුයි ලොකු ගානකුයි එයා. හරි. එතකොට ඔය මේක අනිත් එක මෙතන දැන් මේ පේන සුදු පාට ඩිස්ප්ලේ එක ඒකත් print කරලම ඒ size ඒ කියන්නේ gap එකට print කරලම check කරපු එක. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති හොඳ මේ අවබෝධයක් මේ product එක ගැන මේකෙන් ඇති වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ තව මේ ලංකාවේ කෙනෙක් හදන device එකක්. ඒක ඔයගොල්ලන්ට නුදුරෙදි දැන ගන්න පුළුවන් වෙයි. එතකොට මේකත් 3D print කරලා ගත්ත දෙයක්. මේකෙන් එයාට අපේ අරන් යන්න පුළුවන් දෙයක්. මේකෙන් එයාට ඕනුනේ අර product එකේ ඉලක product එක. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක හොඳ shine එකක් එක්ක තියෙනවා. හරි. ඉතින් මේක 3D print කරලා අපි කියන post process එකක් කරලා දෙනවා. 3D print කරපු item එකට අපි පොඩි treatments වගේක් කරලා තමයි මේ විදිහට shine එකට අර අපි කියන්නේ injection molding කියලා ඒගොල්ලෝ injection mold කියලා දෙන්න පොඩ්ඩක් ඉස්සරහට. ඒකට injection mold කරා වගේම එකක් ගන්න එක තමයි මේ මෙතනදී පෙන්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ quality එක ගන්න පුළුවන් තරම් මම try කරනවා. ඉතින් ඒක සාර්ථකයි. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්න අපි YouTube බලුවොත් YouTube එකේ තියෙන ඉතින් මම සමහරක් ඒවා ගොඩක් ඉගෙන ගත්තා YouTube බලලා මුලින්ම. සමහරක් ඒවා කියන ඒවා හරි සමහරක් ඒවා කියන ඒවා වැරදි. ඉතින් අපි මට ප්‍රායෝගික මගේ අත්දැකීමත් එක්ක මම ඔයගොල්ලන්ට ගමන් කරන්න කරන්න ඕන විදි හොඳ ඒවා මොනවද කියලා. හරි දැන් මේ ඇවිල්ලා එතකොට මේ ප්‍රොටෝටයිප් තමයි අපි බලලා තියෙන්නේ. හරි ප්‍රොටෝටයිප් වලට print කරන්න. ඊට අමතරව පුළුවන් ඔයගොල්ලන්ට මේ වම් පැත්තේ තියෙන විදිහට ornaments එහෙම print කරන්න. මේ තියෙන lamp shape එක. මේක තනි කරම 3D print කරපු එකක් bulb එකේ holder එකට. මේකට අපි කියනවා lithophane technology එක. මේකේ රූප ඔයගොල්ලන්ට පෙන්වන්න බෑ. එතකොට මේක ප්‍රයිවසි නැති හින්දා මේකෙන් වෙන්නේ මොකක් හරි අපි ඉමේජ් එකක් අපිට පුළුවන් මේ ලයිට් එක පස් කරලා පස්සේ ලස්සනට view කරලා බලන්න. ඔයගොල්ලන් search කරලා බලන්න lithophane 3D printed objects කියලා. එතකොට ඔයගොල්ලන්ට මේක ගැන idea එකක් ගන්නවා. මේ එතකොට lamp shade එක සම්පූර්ණයෙන් 3D print කරපු එක. ඉතින් මේවා ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මම ව්‍යාපාරයක් විදිහට මම මේවා හදලා විකුණනවා. ඒ කියන්නේ බිස්නස් එකක් විදිහට ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ දේවල් printer එකක් තියාගෙන කරන්න පුළුවන්. නැත්තම් ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මේවා දැකලා ඉඩියක් එනවනේ. මේවා සාමාන්‍යයෙන් YouTube එකේ තියෙන මේ වගේ වැඩ net එක search කරලා මේ පිළිබඳ ආසාවක් තියෙන කට්ටිය මේවා දන්නවා. ඉතින් කියන්නේ මේ print 3D printing කියන දේ ගෙනගත්ත කියලා ඔයගොල්ලන්ට අර අවාසියක් වෙන්නේ නැහැ. ඔයාලට කොහොම හරි කාලෙක හරි printer එකක් ගන්න. මොකද දැන් printers ගත්තත් මම ඔයගොල්ලන්ට printers යන පොඩි විස්තරයක් ඉස්සරහට කරන්න printers අරගෙන printer එකක් ඔයගොල්ලන්ට රුපියල් 40,000 කින් පටන් ගන්න පරාසය ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්ට ගන්න පුළුවන්. නැත්තම් ආසාව තියෙන කෙනෙක් පොඩ පොඩි ඉකුදු කරලා හරි ඔයගොල්ලන්ට printer එකක් කියන එක ගෙදරට ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ 80 ගණන් වල තිබ්බ printer එකක් අපිට ගන්න බැයි. ඊට පස්සේ 2016 ඒ වගේ වෙද්දි printer එකක් ඉන්න කාලේ 1,02,000 ඒ වගේ තිබ්බේ පොඩි පොඩි එකම. දැන් මේ වෙද්දි ඩෙවලොප්මන්ට් එකත් එක්ක ඉතින් මම කිව්ව ප්‍රයිස් රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා 3D printer එකක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ආසාවක් තියෙන එක නතුණත් වැඩ කරලා පොඩ පොඩ ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන දැන් ඊළඟ රූපේ තියෙන්නේ මේ මෙටල් වලින් කපපු මෝල්ඩ් එකක්. හරිද? දැන් ඔයගොල්ලන් බලන්නකෝ මොකද මේ 3D printing ඇතුලේ මෝල්ඩ් එකක් ගෙනාවේ. හරි. මේ මෝල්ඩ් එක ඇවිල්ලා
අර මං කිව්ව subtractive manufacturing method එකට තමයි එතකොට මේ ප්‍රමාණයට ගණ මෙතු මේ ලෝහ ඝනකාවදයක් මේ අරගෙන ඒක CNC එක දාලා මේ මේ CNC එකේ bed එකේ උඩ තියෙන එතකොට මිල කරලා හදා ගන්න ශක්තිය දැන් ඕගොල්ලන් පොඩ්ඩක් price range එක බැලුවොත් මේ වගේ mold එකක් අපා ගන්න මේකක් ගොඩක් මිල අධික ඉතින් මේ මම design කරපු mold එක. එතකොට මට ඕන වුණා මේ mold එක මෙහෙම 3D මම මෙහෙම ලේත් කරන්න කලින් CNC ලේත් කරන්න කලින් මේක ඇත්තටම මගේ requirement එකට හරියන විදිහට dimensions හරියට තියනවාද කියලා. ඉතින් මේ දැන් මේ mold එක කපලා දෙන මෙන්න මේ මේ පතරම මේකට හරියට මේ බහින් හරි එතකොට මම මට දැන් මේක කපනකම් මට එපැයි බලන් ඉන්න මේ මේක හරිද වැරදිද කියලා මට මොකද හැඩ තියෙනවා මෙෂර්මන්ට් ගත්ත සමහර පිට උපකරණවල දෝෂ ඒවා තිබුණ වරදින්න පුළුවන් ඉතින් මට 3D printer මම 3D printing වලින් මම ඒ ඇඩ්වාන්ටේජ් එක ගත්තා මම ඒක මුලින්ම 3D print කරලා බැලුවා ඊට පස්සේ මෙතනදි මේ තියෙන අලුත් මේක ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා මට ඊට පස්සේ පුළුවන් මේක උඩ තියලා මේ මෙෂර්මන්ට් හරියට කියලා බලන්න පේන ඇති මෙතනදී පොඩි අඩුවක් තියෙන මේ මේක පස්සේ අපි මේ වෙනස්කම් කරපු එක මේ දින මම මුලින්ම කරපු මොඩල් ඒකට මට පුළුවන් මගේ මෙෂර්මන්ට් ඕකේද කියලා හරියටම කරගන්න මේක ඉතින් අපේ තියෙන ඇඩ්වාන්ටේජ් එක මේකට ලොක් මේක මේ ලේට් කරනාට යන ගානත් එකවලදී පින් කරන එක ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ ඇඩ්වාන්ටේජ් එකක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේක නම් දැන් හැබැයි අපි සමහරක් තහඩුවල ගන්නකම අනුව අපිට බලන්න පුළුවන් මේක පොඩ්ඩක් අද කරලා අපි අපිට ඕන කරන shapes ඔක්කොම එනවද කියලා. ඒ ඇඩ්වාන්ටේජස් අපි 3D printing වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වම් පැත්ත තියෙන එක නම් මම අන්තර්ජාලයෙන් ගත්තේ මේ බයොමික්ස් කියන්නේ අපේ අස්ති කොටස් එහෙම අපි හොඳට print කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගලන්ට පේන ඇති මේවා මේ හොඳ quality එක පේනවා කියලා. ඉතින් මේකේ අපි ඉස්සරහට කතා කරන 3D printing එක එක methods ඉන්න අපි දැන් යන්නේ FDM method එක. එතකොට මම මේ print කරලා තියෙන තව තියෙනවා SLA method එක ඊට පස්සේ තව තවත් method අපිට 3D printing වල තියෙනවා. එතකොට AA method එක printing quality එක වෙනස් වෙනවා. හැබැයි මොනවා වුණත් දැන් මේ කියන FDM method එකේ වුණත් අපිට post process එකකින් මේ ඔයගලන් දකින quality එකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දින්නේ මම කරපු මේ මම ඉගෙන ගනිද්දී ඉස්සර කරපු රොබෝට් කෙනෙක්ගේ ඩිසයින් එක ඊට පස්සේ ඒක මම මේ 3D print කරා. මේ තමයි මම 3D print කරපු මුල්ම මොඩල් එක. මේක මම ප්‍රයිවට් තැනකින් කරගත්තේ ෆ්‍රී ලබා දෙන තැනකින්. ඉතින් ඒකත් එක්ක තමයි මේ 3D printing මම ගොඩක් ඉගෙන ගත්තේ. මම ඔයගොල්ලන්ට කියන්නේ ලංකාවේ ඇතුලේ තියෙන මේ ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ හොයලා දෙන්න කියන්නේ. මුදලා දෙන්න තැන් තියෙන සමහරක් ඒවා මුදල් ගෙවලා 3D print කරගන්න ඕන සමහර තැන් තියෙනවා. ආයතන තියෙනවා මේ සේවාවල් අඩු මුදලට හරි නැත්නම් ෆ්‍රී හරි ලබා දෙනවා ඔයගොල්ලන්ගේ පර්පස් එක ගන්න. ඉතින් මෙහෙම පොඩි ළමයිට මෙහෙම ආසාවල් දෙනවා නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් හොඳට මොඩලින් පොඩ්ඩක් ඉගෙනගෙන ඊට පස්සේ ඔයගොල්ලන් කැමති රෝගෝ කෙනෙක්ව නැත්තම් මම කලින් කිව්ව වගේ දෙයක් හදන්න. ඉතින් දැන් මේ වගේ එකක් හදද්දී නම් මේ රොබෝට් කැසි මේකක් හදද්දී ඔයගොල්ලන්ට වෙනවා අර මම කිව්ව ප්‍රොජෙක්ට් බොක්ස් ඒ වරන් කරන්න බෑ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම හොඳට මොඩලින් 3D මොඩලින් ඉගෙනගෙන හොඳට මොඩල් එක හරියටම ඩෙවලොප් කරන් ඒක ගන්න මෝටර්ස් ඔක්කොම මේ විදිහට මේ දකුණු පැත්තේ උඩ රූපේ තියෙන විදිහට හොඳට මෝටර් ශරීර සෙට් කරලා බෝඩ් ශරීර ඒකෙන්
හරියට ඇඳගෙන එතකොට කෝල් එක වුණත් හරි දැනගන්න අපිට ෆිට කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි ගොඩක් මේ 3D printing එක කියන 3D modeling එක ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මම ඊට පස්සේ කිව්වා 3D printing technologies කීපයක් තියෙනවා කියලා. අපි දැන් යූස් කරන්නේ common එක තමයි fused deposition modeling කියන්නේ FDM. ඊවස්සේ SLS කියලා තියෙනවා. ඊට පස්සේ කියන්නේ stereo lasers sintering. ඊට පස්සේ stereo lithography. මේ වගේ polyjet ඒ වගේ methods තියෙනවා 3D printing technology. ඉතින් මිල පැත්තෙන් ගත්තාම අඩුම එක තමයි FDM එක. ඒක තමයි ඒ හිඳ තමයි ඒක common වෙලා තියෙන්නේ. ඊට පස්සේ selective laser sintering කියන එක ඊළඟ cost එක වැඩි හැබැයි quality එක අනිත් එකට වඩා වැඩි. ඉතින් ඒක purpose එක purpose ලියන ඕගොල්ලන්ට මේ ටෙක්නොලොජි යූස් කරන්න පුළුවන්. අර මම ඕගොල්ලන් දෙපින්නපු අර arm අස්ති කොටස වගේ ඒවා SLS printing වලින් තමයි කරලා තියෙන්නේ. එතකොට මේ මම මේ රූප සරහණය දක්වලා තියෙන්නේ මම කියපු 3D printing technology. ඉතින් මේවා ඔයගොල්ලන්ට සර්ච් කරලා මම ඔයගොල්ලන්ට මේ අර පිටින් ටච් අප් එකක් දෙන්න. ඒකවල මේවා ඔයගොල්ලන්ට සර්ච් කරලා හොයාගන්න පුළුවන්. YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා මේ හා සම්බන්ධ. එතකොට fused deposition modeling කියන එකේදී ඔයගොල්ලන්ට පේනදි layer by layer තමයි print වෙන්නේ. ඊට පස්සේ SLS එකේදී resin එකක් තියෙනවා. ඒක laser එකකින් point කර කර point කර කර තමයි print වෙන්නේ. එතකොට SLS එකේදී වෙන්නේ powder එක. powder එකක් melt වෙලා තමයි print වෙන්නේ. stereo lithography එකේ තමයි resin එක print වෙන්නේ. ඉතින් මේ වල technologies එක එක විදිහට තියෙනවා. අපි next session වලදී print එක අරගෙන පොඩ්ඩක් කතා කරමු. කොහොමද දෙන්නේ කියලා. කියන්නේ commonly තියෙන විදිහට මම බලාපොරොත්තු වෙන ඔයගලන්ට දැන් FDM එක cover කරන්න ඊට පස්සේ serial lithography එක cover කරන්න. අපි ඉස්සරහ session වලදී ඒ ගැන කතා කරමු. මම කිව්වේ මේ session එකේ මම ඔයගලන්ට අපි touch up එකක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන polyjet printing method එක ඊට පස්සේ animated object manufacturing කියන method එක අනිත් විදිහට තමයි තියෙනවා. එතකොට මම අද පොඩ්ඩක් fused deposition modeling ගැන කතා කරොත් මෙතනදී මේක තමයි අපේ main يعني common එක කියලා මම කිව්වා. ඉතින් ඒකෙදි මුලින්ම අපි අපේ first slide එකේ විදිහට මුල් slide එක දීපා. මේ විදිහට මුලින්ම CAD model එකක් අපි හදනවා. ඊට පස්සේ ඒක slicing software කියලා දැන් 3D printers ගත්තට පස්සේ ඔයගලන්ට products තියෙනවා Creality නැත්නම් Flash Forge එහෙම කියලා මේ 3D printers හදන කට්ටි ඉන්නවා. දැන් ලංකාවේ ප්‍රමාණ කියන කට්ටි 3D printers හදන. ඊට පස්සේ මේක බොඩ් 3D printers තියෙනවා. Ultimate කියලා තියෙනවා. ඒ විදිහට 3D Lot Max 3D printers හදන කට්ටි ඉන්නවා. ඉතින් ඒ කට්ටියගේ ඒ 3D printers වලට අදාළ slicing softwares තියෙනවා. මේක බොඩ් ලට මේ වෙනම slicing softwares තියෙනවා. මේක බොඩ් printers වලට Ultimate එකට වෙනම තියෙන. ඊට පස්සේ commonly used වෙන slicing softwares තියෙනවා. ඒකට එතකොට අපේ print එක add කරගෙන වැඩ කරන්න පුළුවන් QR වගේ software. ඉතින් අපි hands on experience එකක් ගමු කොහොමද model මේ එකක් slice කරන්නේ ඒ පිළිබඳව. එතකොට මේ විදිය තමයි වෙන්නේ මුලින්ම virtual CAD model එකක් අපි හදාගන්න. ඊට පස්සේ ඒක අපි මම කියවා .stl කියන මේ file format එකෙන් දාගෙන slicing software එක open කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් අපි slice කරගන්නවා. slice කරගන්නවා කියන්නේ අපිට ඕන විදිහට කොහොමද layer එකක height එක දැන් ගත්තොත්
players අපි තියෙනවා මේකේ super quality standard low quality කියලා. ඉතින් මේක ගහලා තියෙන්නේ දැන් low quality. ඉතින් ඒ ගහති මේ layer height එක 0.28 mm 0.28 ක layer height එකක් තියෙනවා. ඉතින් අපිට ඒක select කරගන්න පුළුවන් super quality නම් කොහොමද 0.12 ඊට පස්සේ standard නම් කොහොමද ඒ වගේ layer height එක අපිට select කරගන්න පුළුවන්. ඊට පස්සේ extrude එක යන මේ speed එක ඒ කියන්නේ දැන් මේක print කරන්නේ ඇත්තටම මෙන්න මෙහෙම මේ nozzle එකකින් තමයි මේ අවශ්‍ය කරන මේ material එක රත් වෙලා රත් කරනවා මෙතන උඩ heater එක ඉන්නේ මෙතනින් තමයි මේ වගේ nozzle එකකින් තමයි එතකොට වැස්සේ එතකොට මේක මෙහෙම print වෙද්දී යන්න ඕන speed එක ඒව අපිට මේ sliding software එකෙන් design කරන්න පුළුවන් හරි එතකොට ඒකෙදී අපිට තව decide කරන්න පුළුවන් අපි use කරන material එක ABS ද ඊට පස්සේ materials තියෙනවා ABS PLA PLA plus එහෙම කියලා ඉතින් ඒක මොකක්ද ඊට පස්සේ ඒක melting temperature එක ඊට පස්සේ bed එකේ temperature එක ඒව අපිට තියෙන්නේ මේ කරන්න පුළුවන් මේ sizing software එතකොට මේ තියෙන්නේ use කරන material අපිට මෙහෙම අපි මේක filaments කියලා කියනවා මේව අපිට spools කියලා කියනවා මේ මේව අපිට මේ විදිහට රෝලක් විදිහට ගන්න පුළුවන් කිලෝග්‍රෑම් එක එතකොට මේක මේ මේ material එක heat වෙලා එයාගේ melting temperature එකට ඇවිල්ලා ඊට පස්සේ මම කිව්ව විදිහට nozzle එකෙන් මේක වැස්සලා ඒ විදිහට තමයි මේ print වෙන්න ගන්න. හරි. ඉතින් අපි මේ දේවල් ගැන මම කිව්වේ ඉස්සරහට කතා කරමු. ටිකක් නොදන්න එක්කෙනට මැජික් එකක් වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අමුතු දෙයක්. ඒත් මේක ඇත්තටම හොඳ නිර්මාණයක් මේ මේ කාලේ කියන්නේ මේ කාල පරාසය තුළ වෙච්ච කියන්නේ ගොඩක් දෙනට වාසි කියන දෙන නිර්මාණ. ඉතින් තව මේ මගේ තියෙනවා මේ කරපු පොඩි ඕනමන්ට් එක කියන්නේ කාඩ් හෝල්ඩයක් වගේ. ඉතින් මේක මේ සම්පූර්ණයෙන්ම 3D print කරේ මොකද මේ දැන් අනිත් ප්‍රශ්නේ දැන් මේකේ අවශ්‍ය පුද්ගලයාට ඕන වෙන්නේ quantity එක සීමිත ප්‍රමාණ. එතකොට දැන් මේ වගේ එකක් කාට හරි කියන්න පුළුවන් මෙහෙම ගහනට වඩා injection molding කරන එක ලේසි කියන්නේ injection molding වලදී මම කිව්වා වගේ කියන්නේ metal වලින් මෙහෙම mold අපි හදා ගන්නද metal වලින්. එතකොට මේ ඒ වලට ලක්ෂ ගානක මේ වියදමක් යනවා. ඉතින් සුළු ප්‍රමාණයෙන් CAD 100ක් හරි ඒ වගේ යනවනම් පුද්ගලෙක් හොඳ 3D print කරගෙන මේ ඒක කියන සුපර් ක්වොලිටි හරි දාලා 3D print කරගෙන ඒක එයාට ලබා ගන්න පුළුවන් ඒක හොඳයි ඒ විදි. ඉතින් මේ ඒ වගේ අවශ්‍යතාවයකට හදපු කාඩ් හෝල්ඩ් එක ඉතින් මේව ඩිසයින් කරද්දී printer එක හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා අපි ඉස්සරහට කතා කරමු. මොකද දැන් ඕගොල්ලන්ට තේරෙන ඇති මේක print වෙද්දී අපි දැන් මේ විදියට print කරන්න අපිට බෑ. මොකද උඩ කෑල් කියන්නේ මෙතන හිස් අවකාශයකුත් මෙතන වැස්සෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ටයිම් එක ගැන අපි ගොඩක් හිතන්න ඕන. සමහරක් දේවල් අපිට කරන්න බැරි වෙනවා. මොකද ගොඩක් හැඩයිම දාගත්තට පස්සේ ටයිම් එක ගොඩක් යනවා. ඉතින් ඒක cost එක පැත්තෙන් ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ තව බලන්න ඕන අපේ ටොලරන්ස් එක. ඒ කියන්නේ දැන් දැන් මේ වගේ එකක් insert කරගන්න අපි ටොලරන්ස් හරියට බලන්න ඕන. එතකොට ඒ ඒ දේවල්. ඉතින් ඒ දේවල් අපි ඔයගොල්ලන් අපිත් එක්ක ඉන්න ඉස්සරහට මේ දේවල් අපි කතා කරමු. ඉතින් මම හිතනවා අද session එකට මේ ටික ඔයගොල්ලන්ට ඇති කියලා. බලා idea එකක් අරගෙන ඉස්සරහට තියෙන session එක join වෙන්න මේ ටික මම හිතන ඔයගොල්ලන්ට ඇති කියලා. ඉතින් මේ ඉන්න සතිය කාලය තුළ මම කියපු කාරණා 3D printing types, 3D printing වෙන විදිය
ඒවා 3D modeling කරන software මේවා ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. අපි ඊළඟ session එකේදී බලාපොරොත්තු වෙනවා මේ පටන්ගත්ත තැනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා printer එක කොටස් මොනවද කොහොමද 3D model එක හදාගත්ත model එක slice කරගන්න විදිය ඒ වගේ දේවල් කතා කරා. හරි. එහෙනම් අද අපිත් එක්ක එකතු වෙච්ච සියලු දෙනාට good night කියනවා. සංගීත සංගීත next week එකේදී හන්දේ. ඔව්. රංගික අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි 3D print කරපුවාම layers පෙන්වනවානේ product එකේ කියලා. ඔව්. ප්‍රශ්නේ අද statement එකක් වගේ මොකද්ද ඒක වගේ. හරි. මම බලන්න. Oh, 3D printer ha, products pun ini lagi mau kalian kira, dan media layer pun, hari itu pun apa itu pulang, orangnya super quality ya dah lah layer ke painnya kado kerjaan deh, tapi mama kalian deh painnya, mage presentation ni ke, apa itu benua post treatment kerja, hari ini, metode yang ini pen lah dia, dahulu kat sini dia rupai, media ini post treatment kerja, layer sila ඒරි වකා ගත විදියක් ඒ හින්දා ඒකට පොස්ට් ට්‍රීට්මන්ට් තියෙනවා. ඉතින් ඒක ඉන්නේ මම ඔයගොල්ලන්ට කියන්න. ඊළඟ සෙෂන්ස් වලදී කියන්නම් කොහොමද කරන්න ඕන විදිය කියලා. ඉතින් මගේ සමහරක් ඒවා මම try කරලා විදි තියෙනවා. සමහරක් කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් මම පොඩ්ඩක් දේවල් බල්ල ඉගෙන ගත්ත දේවල් තියෙනවා. සමහරක් ඒවා මම කිය සමහරක් ඒවා හරියන්නේ නැහැ. සමහරක් ඒවා හරියන්නේ නැහැ. ඉතින් හරියගේ විදි තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා කියලා දෙන්න. 40,000 printer එකක් ගන්න තැනක් ගන්නවා නම් සර් කියන්නෝ කියලා තියෙනවා. ඔගොල්ලන් මෙහෙම A8 basic A8 ලගේ A8 ලගේ basic printer එකක් තියෙනවා. ඒක Banggood වගේ search කරලා බලන්න ඒක 40,000ට වඩා අඩුයි basic printer එක. ඉතින් ඒ වගේ එකක් වුණත් ඒ කියන්නේ පටන් ගන්න එක්කෙනෙක්ට හොඳයි. Banggood site එකේ බලන්න 3D printers ගහලා A8 කියන print එක ඒකේ දැන් ප්‍රෝ ලොකු ගොඩක් වර්ෂන් තියෙන හැබැයි ඒගොල්ලන් ගහපු බේසික් එකක් තියෙනවා ඇක්‍රිලික් ෆ්‍රේම් එකක් එක්ක තියෙන එක 40,000 ඊට අඩුදක වේ. ඊට පස්සේ හැබැයි ඕගොල්ලන්ට මෙටල් ෆ්‍රේම් එකක් එක ගන්න පුළුවන් එන්ඩ 3 ලගේ එන්ඩ 3 එක. ඒක ලංකාවේ ස්ටෝර්ස් වල තියෙනවා ඔය 40,000 රේන්ජ් එකේ. ශ්‍රින්ක් වෙන කතාව කියන්නේ මෙහෙම මෙතනදී ගොඩක් වෙනවා. සමහරක් වෙලාවට හීට් එක කියන්නේ බෙල් හීට් එක හරියට බලන්න ඕන. ඊට අමතරව ඔයගොල්ලන් මට මේ මගේ අත්දැකීම එක කියන්නේ ඒ කියන්නේ එකක් බලා ගන්න නොසල් එකේ අපි යූස් කරන නොසල් එකේ මේ මෙෂර්මන්ට් වරදින්න පුළුවන් හේතු මේ නොසල් එකේ අපි බලන්න ඕන හෝල් සයිස් එක. ඒකත් එක්ක බලලා තමයි අපි එතකොට පොයින්ට් 1 මේ වගේ වෙන්න දැන් print කරලා බලන්න. ඒ කියන්නේ tolerance එකක් තියන්න ඕන. මම recommend කරන trial and error විදිය මම ගොඩක් recommend කරන ඔයගොල්ලන්ට මුලින්ම ඔයාගේ print එකේ correct කොහොමද tolerance එක බලා ගන්න ඔයා පොඩි නිකන් කවමක් වගේ පොඩි 1 layer වගේ 2 layer හරි print කරලා බලන්න. මොකද්ද මේ ඔයා දුන්නා නම් diameter එක මිලිමීටර් 5 ඒ පහම එතන තියනවා දෙක. ඉතින් මම මේ පැත්තෙන් වැඩ කරන කට්ටිය ඉතින් අනිවාර්යෙන් කැලිප් එකක් කියන්නේ තියාගන්න. වර්නි කැලිප් එකක් තියාගෙන ඉතින් හරියට මෙෂර්මන්ට් යන හොඳ වර්නි කැලිප් එකක් ගන්න හරිද? මොකද දැන් මාකට් එකේ තියෙනවා මේ වගේ හොඳ ඒවා තියෙනවා. ඕගොල්ලන්ට නැත්තම් මේ ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් මේම ඒවත් තියෙන හරිද? ඉතින් මම කලින් පාවිච්චි කරපු එක. ඉතින් මේකේදී මේකේ ස්ටොප් කරගන්න අමාරුයි. සමහරක් වෙලාවට මෙෂර්මන්ට් එකක් අරගෙන මම මෙතන මෙෂර්මන්ට් එකක් අරගෙන මේක උඩට ගනිද්දී සමහරක් වෙලාවට 0.1 0.2 මිස් වෙන්න පුළුවන්. ඉතින් සමහරක් අර
අපි කියන්නේ ක්‍රිටිකල් මෙෂර්මන්ට් සමහරක් විතර වරදින්න පුළුවන්. ඉතින් එහෙම දේවල් මට එක්ස්පීරියන්ස් එකෙන් වෙලා තියෙන නිසා තමයි මොකද මම සමහරක් හෝල් සයිසස් එහෙම අරගෙන ඒක හැදුවට පස්සේ ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ ඒ අපි අර මෙෂර්මන්ට් අරන් ඒ ගන්න මොහොතේ හරි සමහරක් විතර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් යූස් කරද්දී මේ 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 වගේ අපේන රුපියල් 3400ක් ඒ වගේ. ඉතින් ගාන බලන්න තුව හොඳ එකකටම යන්න මුලින්ම නැත්තම් ඔයගලන්ට වෙන්න තියෙනන්නේ මේ පාඩුව වැඩි. හරිද? අනිත් එක මොන් කිව්වේ හීට් එක බලන්න print කරද්දී දැන් මෙතන මෙන්න මේ 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 print එකේ පේන පේනෙද නැහැ. සමහර තැන් වල මේ angle එක වෙනස් වෙලා තියෙනවා. එකක් තව මෙන්න මේක. මෙන්න මෙතන. අපි මේකට කියනවා මේ bed එකට හරියට මෙයාව මේ walk වෙනවා කියලා කියන්නේ. bed එකට හරියට මෙයාව මේ set වෙලා නැහැ. මෙතන එකක් බලපානවා මේ heat එක. සමහර අනිත් වෙලාවට මේ shapes මේ වගේ ෂේප් වලදී සමහර කිට මේ sharp edges එකේදී print කරගන්න අමාරු. එතකොට ඔයගොල්ලන්ට සමහර කියන්නේ ගොඩක් print වල වෙනවා. සමහර කිට nozzle එකේ ප්‍රශ්නයක් එක්ක මේ මේ දේවල් වෙනවා. දැන් මේක මට ගොඩක් මොනේ මගේ nozzle එක අපි කියන nozzle එකේ අර ගෙවීමකට ලක් වෙලා තියෙන හින්දා මම දෙන height එක නෙමෙයි nozzle එක ඉන්නේ. එතකොට එයා උඩින් ඉන්නේ. එතකොට එයා layers හරියටම set වෙන්නේ නැහැ. මේවා වැස්සී කරන වගේ යන්නේ. එතකොට layer එකට තැලෙන්න ගන්නවා. එතකොට ඒ දේවල් හරියට test කරලා ඒ කියන්නේ ඕල්ලන් බලන්න කාලෙන් කාලට print එකක් යන කලින් අර හැමතිස්සෙම මේ දෙන්න අපි කියන skirt එකක් හරි දෙන්න print එකට කලින්. හරි skirt එක වැදුනාට පස්සේ skirt එක ඇද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරියට මේ නොසල් එක හරියට මේ හරි height එකේ තියනවාද කියලා. අනික bed එක adjust කරගන්නේදී ඒවා අනිවාර්යයි. ඉතින් ඒවා ඉස්සර sessions වල කියලා දෙන්න. අනිත් එක දැන් print එක වෙද්දි ඒත් ඒ ඒකට face එක fan එක එහෙම දාන්න එපා. එතකොට එතන temperature වෙනස් වෙලා ඔය shrink වෙන ඒ කතා ටික ඒ වගේ දේවල් වෙනවා. හරි. ඉතින් ඒක ඒ වගේ දේවල් ඔලුවේ තියාගන්න walk වීමට AC එකක් එහෙම දාලා තියෙනවා නම් ඒ කියන්නේ AC එක කෙලින්ම මේකට මේ වදිනවා නම් මේ walk වීමක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මට වෙච්ච දේවල් ඒ කියන්නේ එක height එකේ තමයි fan එකේ හුලඟ යන්නේ හරියේ අර එද වෙලා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. හරි. ගොඩක් මොදයි ඔයගොල්ලන් දැන් ගන්න printers දැන් මේ box එකේ නැහැනේ. box එකකට printer එක හදාගත්තම හරි ඒක ඔයගොල්ලන්ට 3D model කරලා මේ workshop එකකට දින හදා ගන්න නැත්නම් ගෙදර ගිහින් material තරම් ගිහින් හදා ගන්න පුළුවන්. මේ එතකොට condition එක හැමතැනම සමානයි අනේ දේ. හරි. ඊට පස්සේ nozzle එකේ size එක අඩු වෙනකොට details හරි දැන් අපි use කරන්නේ 0.4 nozzle එක. MK8 කියන nozzle එක තමයි ගොඩක් use වෙන්නේ. එතකොට ඒකෙන් නොසල් එකේ ඩයමීටර් එක වෙනස් වෙද්දී අපිට ඩීටේල් වැඩි කරලා ගන්න පුළුවන්. මේ කියන්නේ ක්වලිටි එකත් ඒකෙන් අපිට වැඩි කර ගන්න පුළුවන්. ඔවුනිසල් A8 ලගේ A8 A8 කියන මේ print එක බලන්න මම පුළුවන් වුණොත් අපේ group එකේ දාන්නම් electronics for kids කියන group එකේ ඒක මම හොයලා දාන්නම්. මම මෑතකදී බලද්දිත් ඒක අඩුයි. හැබැයි ඒක ඔයගොල්ලන්ට ඒකට යන්න يعني මුකුත්ම නැත්නම් يعني මොකද ඒකේ තියෙන acrylic frame එකක්. ඒකත් එක්ක මේ දැන් acrylic frame එකේ acrylic එකේ metal frame වල දෙන්නේ දැන් printing 3D print කියන nozzle එක හරියට ගෙනේන එක නේ. ඒකට පොඩි හරි දෙලවීමකදී මේකේ quality වෙනස් වෙන්න පුළුවන්. ඉතින් acrylic එකකට වඩා acrylic එකේ පොඩ්ඩක් ශෙලි ගතිය අඩුයි අතර. ඉතින් පුළුවන් නම් අර ඇලුමිනියම් එක්ස්ට්‍රූෂන් එක කියන ප්‍රොඩක්ට් එකකට යන්න. ඒකයි මේක ඇතර රුපියල් 15,000 ඒ වගේ ඩිෆරන්ස් එකක් තියෙන එකක බේසික් එකයි මේකයි.
ගොඩක් කියන්නේ මට ප්‍රයිස් එක දැන් කාලෙත් එක්ක වෙනස් වෙනවා කොහොම හරි ඔයගලන්ට මෑතකදී දැක්වා end 3 pro එක 53කට තියෙන ඒ කියන්නේ end 3 එක 46 ගානකට කොහොමත් ඒ range එක යනවා ඉතින් මේ ලංකාවේ ඉතින් මම අනිත් ප්‍රගමන් කරනදී මට මම ළඟදී ගත්ත print එක මම ship කරන date එක ලංකාවේ මේ සබත් හරි පොඩි ඩිස්කනෙක්ට් වීමක් වුණා ඉතින් මම රෙකමන්ඩ් කරනවා මේ පුළුවන් නම් ලංකාවෙම ප්‍රොඩක්ට් එකක් බලලා ගන්න ලංකාවේ ස්ටෝර්ස් තියෙනවා මම ඒවා ඔයගලන්ට මේ අපේ WhatsApp group එකේ දාන්නම් සොලිඩ් මේ කෙනෙක්ගේ group එකක් design කරගන්න මෙහෙමයි සමහරක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මේ දැන් ලිතෝපේන් වගේ නා ලිතෝපේන් මේක කියලා ඔන්ලයින් මේවා තියෙනවා ඒකට මට ඉමේජ් එක දැම්මට පස්සේ ඒක ලිතෝපේන් කරලා එවන හරිද මම ඒකෙත් ලින්ක් එවන්න නැත්නම් ඔයගොල්ලන්ට 3D මොඩල් කරන්න Fusion 360 නැත්නම් SolidWorks ඒ වගේවා ගොඩක් හොඳයි ඉතින් අර කෙනෙක්ගේ රූපයක් හදන එක ටයිම් යන ගොඩක් වැඩක් සමහර කියන්නේ 2D විදිහට තෝදිනේ මේ 3D ගන්න පුළුවන් අර සම්පූර්ණ දැන් හිතන්නකෝ මිනිස්සෙක් එහෙම හිතන් ඉන්න රූපේ නැතුව ඉමේජ් එකක් වගේ එකක් 3D මොඩල් එකක් කරලා ගන්න පුළුවන් මේ ලිතෝපේන් මේකේ වගේ දෙන හැබැයි වර ලිතෝපේන් මම ඊළඟ සෙෂන් එකේදී පෙන්නන්න ඒ කියන්නේ අර ෆ්ලැට් එක අඹනවා වගේ ඒ වගේ රූපයක් අපිට ගන්න පුළුවන් මේ ඔන්ලයින් ටූල්ස් එහෙම නැතුව අර සම්පූර්ණ 3D ඒවා හදන්න ලේසියෙන් හදන්න නැහැ. ඉතින් අපිට ඒවා මේ ඩිසයින් කරන්න ලේසියෙන් හදන්න ක්‍රම තියෙනවද දන්නව මම දන්න මත්තමේ නැහැ. මේ නැත්තම් අපිට Fusion 360 නැත්තම් SolidWorks ඒ වගේකින් අපිට ඩිසයින් කරන්න පුළුවන්. තව දැන් free software එකන FreeCAD කියලා එකක් හොඳයි. ඔයගොල්ලන් use කරලා ගන්න මොකද දැන් Fusion 360 education එක තියෙන්නේ 3 years වගේ සීමාවකට. SolidWorks නම් free versions නැහැ ඔයගොල්ලන්ට. හැබැයි FreeCAD කියලා තියෙනවා ඒක open source එකක්. මම හිතන්නේ ප්‍රශ්න ටික හරි. ඔයගොල්ලන්ට මොනවා හරි තව දේවල් තියෙනවා නම් electronics for kids කියන මේ group එකට දාන්න ඊට පස්සේ තව ඊළඟ session එකේදී ඔයගොල්ලන්ට මොනවා හරි අලුත් දෙයක් කියලා දෙන්න තියෙනවා නම් ඒකත් ඔයගොල්ලන් මොකක්ද ඕන කියලා මේ type කරන්න. හරි එහෙනම් ප්‍රබත් මම හිතන්නේ එච්චරයි නේද අපිට තියෙන ප්‍රශ්න. ඕරාංගික එච්චරයි අපිට දැනට අවිලු තියෙන්නේ. Thank you. හරි. එහෙනම් ඔක්කොටම good night අපි next week හම්බ වෙනවා. හරි. Thank you.